ආයුබෝවන් කලින් වතාවේ පොරොන්දු වෙච්ච විදියටම ඔන්න අද අපි ඕගොල්ලන්ට තවත් රසමරස කෑමක් හදන හැටි කියලා දෙන්නයි යන්නේ මං හිතනවා ගිය වතාවේ අපි කියලා දුන්න බ්‍රෙඩ් කැරමල් පොප්කෝන් එක ඕගොල්ලෝ රස කර කර කන්න ඇති කියලා ඒ වගේම රස කර කර කන්න පුළුවන් තවත් කෑමක් තමයි අද අපි ඕගොල්ලන්ට හදන්න කියලා දෙන්නේ අපි අද හදන්නේ චීස් කේක් चीज़ केक विसी पहाक विदर मे प्रमाणे अपीट हदागर पुलुआन दैंग अपी बलमु ए संदह अवश्य अमुद्रव्य मुना दिखेला अपीट मे संदह ओना वेनवा पान पिटी ग्राम पांसी याक बटर हो मागरीन ग्राम देसी याक सीनी ग्राम हत्ते वाक खालिंग मतावे वगेम मंग अदारंती ने दुमरु सीनी ओगलांट कैमतिनां सुदुसीनी गन्नत पुलुआन ए वगेम बित्तर देकाक හරිම ලේසි. ගෙදර අපිට එදිනදා තියෙන ද්‍රව්‍ය වලින් තමයි අද අපි මේ චීස් කේක් එක හදන්න යන්නේ. අපි දැන් බලමු කොහොමද අපි චීස් කේක් එක හදාගන්න යන්නේ කියලා. මුලින්ම මම කිව්ව විදියට බටර් ග්‍රෑම් 200 මේ විදියට භාජනයකට දාගන්න. පොඩ්ඩක් දිය වෙලා තියෙන්නේ. මේ විදියට හොඳින් බටර් වලට අපි ගත්ත සීනි ග්‍රෑම් 70 දාලා බීට් කරගන්න ඕනේ. දැන් මේ විදියට බීට් කරගන්න. सुधु पाट वगे वे कम मम मेक बीट कर क्रीम मेकअप वगे अवित्ती अनीतम अभी मेक बीट करे एक्म पेट दी बितर एकिंग दाल बीट करमु पेन वैती मेक हुंदर क्रीम मेकअप वगे मे अविल्ला तीयनवा मम्मेक विनाडी हताक पितर बीट कर गत्ता दियारु गतियर दें मेक हुंदर तीयनवा एक निसा आपी वत्र मुकुद दानने एत्तरम आपी में हदानने अन्ने आपे चीज केक के डो एक दें आपी मेक दे पिटी दागानना ही हदानने पिटी दाला आपी बीट कराने ने हैं मिश्र कर गानना मे हैंदे दें मांग उगलाने पेनना पिटी टिके टिके तमाई दानने एक सारे उक्कुम दागानने पा මේ විදිහට ටික ටික දාලා බීට් කරපු පැත්තටම අපිට මිශ්‍ර කරගන්න පුළුවන්. මේ විදිහට සැරින් සැරේ පිටි දාගෙන අපි දැන් අපේ ඩෝ එක හදාගමු. දැන් ඔයාලට මේ පේන්නේ පිටි දාලා විනාඩි 7ක් විතර අනාගත්ත ෂූ පේස්ට්‍රි එක. මේ භාජනයේ වටේ මුකුත් වැදිලා නැහැ. ඒ කියන්නේ භාජනයේ හේදුවා වගේම හොඳට ඇනිලා තියෙනවා. ඕගොල්ලෝ බය වෙන්න එපා පිටි දාද්දි වැඩි වෙයි කියලා. මොකද හරීම මිශ්‍රණයට තමයි හරීම මේ පදමට තමයි අපි ඕගලන්ට පිටි ගන්න ඕන ප්‍රමාණය කිව්වේ. මේ විදිහට ඕගොල්ලෝ හොඳට අනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ෂූ පේස්ට්‍රි එක ලන්ච් ෂීට් එකක දාලා හොඳින් ඔතලා ෆ්‍රිජ් එකේ තියා ගන්න ඕනේ. पै भाग्या पितर
දැන් මේ විදිහට අපි මේක ශීතකරණය දාලා පැය භාගයක් කිව්වට සමහර වෙලාවට විනාඩි 20ක් වගේ තැති. අපි දැන් මේක පැත්තකින් තියලා ශීතකරණයට දාන ගමන් එතකන් අපි අපේ චීස් කේක් එකේ ෆිලින් එක හදාගමු. කජු ග්‍රෑම් 250ක් ඉතා කුඩා කැබලි වලට ඕගලන්ට ඕනේ පේනවැති මේ විදිහට කපා ගන්න ඕනේ. මම නම් බ්ලෙන්ඩ් කරගත්තා. ඊට අමතරව කුහුල් දෝසි ග්‍රෑම් 100ක් ඒකත් කුඩාවට කපාගෙන තියෙන්නේ. සීනි ග්‍රෑම් 200ක් දුමුරු සීනි අරන් තියෙන්නේ මම. බටර් හෝ මාජරින් ග්‍රෑම් 100ක්. බිත්තර කහ මද 8ක්. රෝස් රස කාරකය අපිට මූඩියම් භාගයක් වගේ ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. ආමන් රස කාරකය. දැන් අපි කලින් කරගත්ත වගේම බටරුයි සීනි හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ, බීට් කරගන්න ඕනේ ක්‍රීම් වෙන විදියට. දැන් මේ විදියට බීට් කරගන්න. बटर उसी बीट कर पास मैं विना देखा भीतर बीट कर अभी दिन भीतर टिकेन टीक दाल कहम बीट कर उकमेकर दागा बीट करगन तीयनेती हुआ दी मेकट कुडावट कपागत काजू ग्राम देसीय पनाहाई पुहुल दोसी ग्राम सीआई मिश्र करानोने अभी मेक बीट कराने वगेम मेकट मापी दागान्ना रोस् रसकारक मूडियट टीका करती है बागेट वड़ा वेपूर दावन वाले रसान एवगेम आमन रसकारक दाल हम मिश्रक मम्मी उखम मिश्र क्रीम करा पेकट मे भी तीर हम मिश्रक बीट करगा मेक तम आप चीज के मैं फिलिंग के विदेट आप पाविच कराने टीका यार गति ना हाई उगला पेन अभी मेक में දැන් අපි ෂූ පේස්ට්‍රි එකයි ෆිලින් එකයි දෙකම හදාගත්තා. ඕගලන්ට මතක ඇති අපි ඉස්සලා ෆ්‍රිජ් එකට දැම්ම අපේ ෂූ පේස්ට්‍රි එක. දැන් මම ඒකත් එලියට අරන් තියෙනවා. ඒ වගේම ඕගලන්ට පේනවා ඇති මේ වගේ ට්‍රේ එකක් මම පාවිච්චි කරනවා අපේ චීස් කේක් වලට. ඕගලන්ට කැමති විදිහේ ට්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ විදිහට රවුන්ඩ් ට්‍රේ එකක් තමයි අරගෙන තියෙන්නේ.
එතකොට දැන් අපි මේ ෂූ පේස්ට්‍රි එකෙන් ට්‍රේ එකට අදාළ රවුම් කපලා දාගන්න ඕනේ. ඒකට මේ රවුමට වඩා පොඩ්ඩක් විශාල කට එකක් අපිට ඕන වෙනවා. මොකද අපි අර ෂූ පේස්ට්‍රි එක ඇතුළට ඔබන නිසා රවුමේ ගානටම ගත්තොත් අපිට හරියට මේක ෆිට වෙලා හිටින්නේ නැති නිසා. දැන් අපි බලමු කොහොමද අපි දැන් මේ රවුම් ටික හදාගන්නේ කියලා. දැන් මම මේ විදිහට මේකෙන් පොඩි ප්‍රමාණයක් අරගෙන රෝලින් පින් එකෙන් තුනී කරගන්නවා. ගොඩාක්ම තුනී කරගන්නත් එපා. දැන් මේ විදිහට අපිට රවුමක් කපා ගන්න පුළුවන්. අපි මේ විදිහට මේකට බටර් ගා ගන්න ඕනේ රවුම් වලට. බටර් ගා ගත්තා. ඊන් පස්සෙ අපි මං කලිනුත් කිව්වා වගේ රවුම් හදලා දා ගන්න ඕනේ. මේ රවුම දාගත්තට පස්සේ මම පොඩ්ඩක් අතින් තද කරලා ගෑරූපුවකින් මේ විදිහට අනින්න ඕන. එතකොට අනවශ්‍ය වාතය ඉවත් වෙනවා. නැත්නම් ඕගලන්ට පිම්බිලා එනවා අනවශ්‍ය විදියට. මෙන්න මේ විදියට දැන් අපි රවුම් 6ම දාගන්න ඕනේ. දැන් අපි මේ විදියට රවුම් 6 හදාගෙන තියෙනවා. මේ අතරතුරු ඕගොල්ලෝ අවන් එක ප්‍රීහීට් කරගන්න සෙල්සියස් අංශක 180කට. දැන් අපි මිශ්‍රණය දාන්න යන්නේ. මෙන්න මේ විදියට තේ හැඳි දෙකක් විතර ප්‍රමාණයක් අපි මේ විදියට දාගන්නවා. එතකොට තමයි රසට එන්නේ. දැන් අපි මේ ආකාරයට මෝල්ස් 6ම ෆිල් කරගත්තා. දැන් අපි අවන් එකට දාලා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට විනාඩි 20ක් 25ක් වගේ බේක් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේන්නේ විනාඩි 25කට පස්සේ අපි අවන් එකෙන් එළියට ගත්ත අපේ රසමලස චීස් කේක් එක. ලස්සනට රන්වන් පාටට තියෙනවා මෙන්න මේ වගේ. අමතක නොකර අපිට රහ බලලා ඔන්න කියන්න ඕනේ.